ඔබට ඡායග්‍රහයේ දිනයක් ප්‍රාර්ථනා කරමින් recording.lk YouTube නාලිකාවෙතින් අද අපි ගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ මේ පොහොසත් වීම පිළිබඳව කතාබහ. පොහොසත් වෙන්න මෙන්න මේ පුරුදු පහ අත්හරින්න කියන කාරණය. මොනවාද මේ පුරුදු පහ? පොහොසත් වෙන්නට ඒකේ බලපෑම් කොහොමද කියන කාරණා ඔබ දැන කියා ගන්න ඉතාමත්ම කැමැත්තෙන් ඇති. විශේෂයෙන්ම මේ ආර්ථික රටාවත් එක්ක ඔබ හිතනවා ඇති කොයි ආකාරයෙන්ද මුදල් ඉපෙයීම සිද්ධ කරගන්නට ඕනි. මගේ මුදල් පරිහරණ රටාව කොයි ආකාරයෙන් පවත්වාගෙන යන්නට ඕනිද? එහෙනම් යම්කිසි විදිහකින් පොහොසතෙකු වෙන්නට යම්කිසි දෙයක් රටට සමාජයට ලෝකයට කරන්නට පුළුවන් අයකු වන්නට මුදල් පැත්තෙන් ආර්ථිකමය පැත්තෙන් සාර්ථකත්වයට පත් වෙන්නට කොයි විදිහ රටාවක් එහෙම නැත්නම් කොයි විදිහ පුරුදු ටිකක් ඇති කරගත්තොත්ද වඩා සාර්ථක මිනිසෙකු ලෙස සමාජයට රටට මුහුණ දෙන්නට ශක්තිමත් මුහුණ දෙන්නට ඔබට හැකියාව ලැබෙන්නේ කියන කාරණා ගැන ඔබ නිරන්තරයෙන් ගවේෂණය කරනවා ඇති. ඒ නිසාම තමයි ඔබ අද දිනේදී මේ වීඩියෝ විශේෂයෙන්ම තෝරාගෙන අහන්නේ බලන්නේ මේ ගැන දැන කියා ගන්නට. ඔබගේ පරණ පුරුදු ඒ කියන්නේ කරපු දේවල් ටික තියෙනවනේ මෙච්චර කල් මේ අවුරුදු ගානක් විස්සේ කරගෙන ආපු පුරුදු ඒවට අපි කියන්නේ පරණ පුරුදු. අන්නේ පරණ පුරුදු ඒ ටික ඒ විදිහටම තියාගෙන අලුත් අනාගතයක් කරා යන්නට හැකියාවක් නැහැ. දැන් ඔබ මේ වසර ගණනාවක් ජීවත් වුණානේ. ඔන්න ඔය ජීවත් වෙච්ච කාල සීමාව තුළදී ඔබ පරණ පුරුදු දිගින් දිගටම අරගෙන ආවා. මෙන්න මේවා ඒ විදිහටම තියාගෙන ඔබට බැහැ අලුත් අනාගතයකට යන්න. අලුත් අනාගතයට මේ ආයේ තිබ්බ අතීතයේ වගේ අනාගතයක් නෙවෙයි. අලුත් අනාගතයකට යන්නට ඔබට බැහැ. එහෙනම් මොකද කරන්න ඕනි? තමාගේ ගමනට බාධා වෙන යම් යම් පුරුදු තියෙනවා. එහෙනම් ඉස්සල්ලාම අපි හඳුනා ගන්න ඕනි මොන වගේ පුරුදුද මගේ ගමනට බාධා වෙන පුරුදු තියෙන්නේ මා සතුව කියන කාරණය පළමුව අපි හොඳින්ම හඳුනාගෙන කටයුතු කරන්නට අවශ්‍යතාවය තියෙනවා. එහෙනම් ඒ පුරුදු හඳුනාගත්තට පස්සේ ඒවා අත්හරින්නට ඕනේ. ඔන්න අමාරු වැඩේ අතහැරලා දාන එක. ඉතින් එහෙනම් ඒ විදිහට පුරුදු හඳුනාගෙන අත්හැරීම කියන එක ඉතාම වැදගත්. මේ අත්හැරීම කොතනින්ද ආවේ? අපේ බෞද්ධ සාහිත්‍ය එහෙම නැත්නම් ඒ බෞද්ධ ඉගැන්වීම් අනුව අත්හැරීම කියන කාරණය බෞද්ධයන්ට විශේෂයෙන්ම ආభాෂයෙන් එහෙම නැත්නම් ඒ දැනුම් පද්ධතියත් එක්කම එන දෙයක් බවට පත් වෙනවා. අනිත් ආගම් වලට ඒ ආකාරයෙන් අත්හැරීම කියන දේ යම් යම් තැන්වලදී සඳහන් වෙනවා. ඉතින් ඒ විදිහට අපි බැලුවොත් එහෙනම් මේ සිධවත් කුමාරයා ගැන බැලුවොත් එහෙනම් සිධවත් කුමරු නිර්වාණය කරා ගමන් කරනවානේ. එතකොට මේ සිධවත් කුමරු බුදු වෙලා ඉන් අනතුරුව නිර්වාණය කරා ගමන් කරනවා. ඉතින් ඒ ගමන් කරන්නට යන ගමනේදී මොනවාද අත්හැරීමට සිද්ධ වුණේ? එහෙම නැත්නම් මේ අත්හැරීම කියන කාරණේ අපිට ආදර්ශයක් සපයනවද, අපිට කියලා දෙනවද? හොඳ ගමනක් යද්දී, හොඳ ඉලක්කගත ගමනක් යද්දී අත්හැරීම කියන එක වැදගත් වෙනවා කියන දේ අපිට පැහැදිලි කරනවාද කියලා අපි බලමුකෝ. දැන් මෙන්න මේ ගමනේදී මුලින්ම කළේ මොකද්ද? මෙච්චර මේ උතුම් ගමනක් මුළු ලෝකයේම දුකින් මුදවා ගැනීමේ ගමනක් ගමන් කරන්නට මුලින්ම කරේ කුමක්ද? අත්හැරීම කියන දේ ප්‍රගුණ කරා, ප්‍රැක්ටිස් කරා, ලොවට කියලා දුන්නා. ඒක ගැන බලද්දී මුළු ලෝකයේම රජකම, සක්විති රජකම, සක්විති රජකම අත්හැරියා. කොතරම් බලවන්ත රජෙක්ද මුළු ලෝකේටම ඉන්න රජු සක්විති රජු. ඉතින් ඒ සක්විති රජකම පවා අතහැරියා. රජෙක් විදිහට කොයිතරම් දේවල් ලබා ගන්නට පුළුවන්කම තියෙනවද? මොනතරම් සැප සම්පත් තමා වෙත ආකර්ෂණය කරන්නට, ගෙන එන්නට, අණ කරන්නට කොතරම් බලයක් තමාට තියෙනවද? ඉතින් මේ තමාට මේ ලැබෙන්නට નિયમિત සක්විති රජකම එපා කිරුවා. ඒක අතහැරලා දැම්මා. ඊට පස්සේ මොකද කරේ? තමාට දරුවෙක් හිටියා. කවුද? රාහුල. තමාගේ දරුවාව අතහැරියා. බලන්න මේ පියෙක්ට කරන්නට හැකිවිච්ච දේ අතහැරීම පිළිබඳව විශිෂ්ට කියවීමක්. දරුවාව පවා අතහැරලා දාන්නට මේ පියාට හැකියාව ලැබෙනවා. මේ විශිෂ්ට අරමුණ කරා යන්නට. ඒත් එක්කම තමාගේ ආදරණීය බිරිඳ
කවුද යසෝදරා තමාගේ බිරිඳ අතහැරලා දාලා යන්නට තරම් ඒ ගමන ශක්තිමත් ගමනක් ශක්තිමත් අරමුණ කරා යෙමැනීමක් වෙනවා මොකටද මොකද්ද කරේ අත්හැරීම කුමක් සඳහාද තමන්ගේ ටාගට් එක ඉෂ්ට සිද්ධ කරගන්න සිදුහත් කුමාරගේ ටාගට් එක ඉෂ්ට සිද්ධ කරගන්න යන ගමන ඉතින් බලන්න ඒ තුල ප්‍රගුණ කරලා අපි කියලා දුන්නේ අත්හැරීම කියන ගුණාංගය එහෙම නැත්නම් අත්හැරිය යුතුයි කියන දේ තමයි අපිට කියලා දුන්නේ ඉතින් ඊට වඩා කියවීම කොතනද තියෙන්නේ කියන කාරණය අපිට හිතන්නට වෙනවා මේ අත්හැරීම ගැන ඉගෙන ගන්නට නම් ඉතින් මේ තුලින් මොකද්ද කරේ අලුත් දෙයක් නව දෙයක් නව්‍යතාවයෙන් යුතු දෙයක් සොයාගෙන යන්නට මේ සිදුහත් කුමාරයාට හැකියාවක් ලැබෙනවා ඒ කියන්නේ අත්හැරීම කියන කාරණය ප්‍රගුණ කිරීම අත්හැරීම කියන කාරණය ප්‍රැක්ටිස් කිරීම අත්හැරීම කියන කාරණය ප්‍රායෝගිකව පාවිච්චි කිරීම කියන කාරණය පදනම් කරගෙන මේ සිදුහත් කුමාරයාට තමන්ගේ ටාගට් එක කරා යන ඉලක්කය කරා යන ගමන ඉතාමත්ම පහසු කරගන්නට හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ කාරණා තුළදී අපි බලමු ඊළඟට විශේෂයෙන්ම පොහොසතකු වෙන්න මොන වගේ දේවල්ද අපි විශේෂයෙන් ප්‍රැක්ටිස් කරන්නට ඕනි කරුණු කාරණා කියන කාරණය. පොහොසතකු වෙන්න මෙන්න මේ පුරුදු පහ අත්හරින්න කියන මාතෘකාව යටතේ ඔබට තිළින කරන අවසාන වැඩසටහන එහෙම නැත්නම් පස්සන වැඩසටහන වෙතයි ඔබ මේ අප සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මේ ගැන කතා බහ කරනකොට විශේෂ දෙයක් තමයි මේ ඍණාත්මක සිතුවිලි කියන දේ. ඉතින් ඍණාත්මක සිතුවිලි අපි බැහැර කරන්නට අවශ්‍ය වෙනවා අපි ධනවතෙකු වෙන්නට ගමනක් යනවා නම් අපිට බැහැ කියලා හිතෙනවා නම් කවුරු හරි කරලා එහෙම නැත්තම් ඉඩ දෙන්නේ නැහෙනි අපිට අත දෙන්නේ නැහෙනි කියලා ඔන්න ඔබට හිතෙනවා නම් මෙවැනි ඍණාත්මක සිතුවිලි වපසරියක් ඔබ වටේ නිර්මාණය වෙනවා නම් ඔබට විශේෂයෙන් ඒ ගැන අවධානය යොමු කරලා කටයුතු කරන එක එහෙම නැත්නම් ඒව ගැන අවදීන් ඉඳලා ඒවා ඔබගේ සිතට පීඩාවක් ඇති නොවන්නට කටයුතු යොදන්නට ඔබට ඔන්න අවශ්‍යතාවයේ තියෙන කාල සීමාවක් බවට පත් වෙනවා. ඉතින් ඒ ගැන ඔබ හිතන්නට ඕනි ඔබ ධනවතෙකු වෙන්නට යන ගමනේදී. ඉතින් මේ වගේ ඍණ සිතුවිලි නිසා මොකද්ද සිද්ධ කරන්නේ ඔබව දුප්පතෙකු බවට පත් කරනවා. එහෙම නැත්නම් ඔබව ආර්ථිකව පරිහානිය ඇති කරන පුද්ගලයෙකු බවට පත් කරනවා. සිතුවිලි වලින් ඔබ විශේෂයෙන්ම මේ පුද්ගලයා පළමුව පොහසත් විය යුතුයි. ඒ සිතුවිලි වලින් පොහසත් වීම මත තමයි ඊළඟ අවස්ථාවේදී ආර්ථික පැත්තෙන් මුදල් පැත්තෙන් ඒ පුද්ගලයාට පොහසත් වෙන්නට හැකියාවක් නිර්මාණය කරගන්නට ඔන්න හැකියාව තියෙන්නේ. ඔබේ සිත දෙස බලන්න, චෙක් කරන්න, ධනද ඍණද කියලා බලන්න. ඒ අනුව ඔන්න ඔබගේ මාවත එහෙම නැත්නම් ඔබගේ ඒ ආර්ථික ගමන පොහසත් වෙන්නට ඔබ යන්නට ඉන්න මාර්ගය ගැන ඔබට හොඳ අදහසක් ඒ තුළ ගන්නට හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔබගේ සිතුවිලි ඍණාත්මක සිතුවිලි බැහැර කරලා ධනාත්මක සිතුවිලි වලින් ඔබේ සිත පුරවා ගැනීමේ අවශ්‍යතාවය ඔන්න අපි ඔබට පෙන්වා දුන්නා. ඉතින් ඔබට අපි ඉදිරිපත් කරපු මේ පොහොසත් අයිකු වෙන්නට මෙන්න මේ පුරුදු පහ අත්හරින්න කියන වැඩසටහන් මාලාව මේ නිමාවටපත් වෙනවා. ඉතින් අපි තවත් නැවුම් මාතෘකාවක් ඔස්සේ ඔබ සමග සම්බන්ධ වෙන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට ජයග්‍රාහී දිනයක්.